මං ආසයි පුංචියට උනත් ලස්සනට වෙඩින්න කරගන්න. එකම දවසේ අපි කැන්ඩියන් එක ඇඳලා ගොයින මේක අවසන් දෙමු. ගොඩක් අයට කියන්න ඕනේ නැහැ. නේද? ළඟම ටික දිනට විතරක් කියමු. මගේ පැත්තෙන් කියලා නම් ඉතින් ඇත්තටම නැති ගානයි. ඔයාලගේ නෑ අයෝ ගොඩක් ඉන්නවද? පුතා අපච්චි මට පුතත් එක්ක ටිකක් කතා කරන්න ඕමනයි. ඕ පුච්චි කියන්නේ අපි පුතාගෙන් මෙච්චරකල් බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම පුතා අපි බලාපොරොත්තු වෙච්ච විදියටම ඉෂ්ට කළා. ඒ ගැන මට හරිම සන්තෝසයි. පුතාගේ වයසේ ළමයි දකිනකොට එයා ඉන්නේ පුතාට වඩා බොහොම වෙනස් තැනක. ඇත්තම කියනවා නම් පිටිපස්සෙන් ඉන්නේ. දරුවන්ගේ ජීවිතය සාර්ථක වෙන්න නම් දෙමව්පියන්ගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. පුතාට ඒ මඟ පෙන්වීම අම්මටත් වඩා මගිනුයි සිද්ධ වුණේ. මං හිතන්නේ පුතත් ඒ කාරණාව පිළිගනි. එහෙමයි අපච්චි. බොහොම හොඳයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා ඒකට උතුරුණාට පස්සේ පුතා හෙට ඉඳලා ඇඩ්මිනිස්ට්‍රේටිව් ජොබ් එකට යනවා. මොනාද ඉතින් පුතාගේ ඉදිරි සැලසුම්? තාමනම් එහෙම මුකුත් සැලස්මක් නෑ අපච්චි. මෙතනින් එයාට තියෙන්නේ පුතා තමන්ගේ පෞද්ගලික ජීවිතේල් සැලසුම් කර ගැනීම. මේ දක්වාවටත් වඩා දුර යන්න මින් ඉස්සරහට ජීවිතය සැලසුම් කර ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙනම් පුතා බොහොම සිහි කල්පනාවෙන් ඒ ගැන තීන්දු තීරණ ගත යුතු වෙනවා. ඇත්තම කිව්වොත් මොන විභාගේ පාස් කළත් පුතාට තාම ඒ ගැන දැනුමක් නැහැ. ඒ හින්දා ඒ ගැන කලබල වෙලා ඉක්මන් තීරණ නොගත්තොත් තමයි හොඳ. අවශ්‍ය වෙලාවට සුදුසුකම් හොයලා බලලා ගැළපෙන විදියට අපි ඒ කටයුතු කරලා දෙනකන් පුතා ඒ ගැන අවධානයට නොගත්තොත් තමයි හොඳ. පුතාට තේරෙනවා ඇති නේ මං අදහස් කරන කාරණේ ගැන? එහෙමයි අපච්චි. හොඳයි එහෙනම් පුතා දැන් ගිහින් නිදා ගන්න. හෙට රස්සාවට යන මුල්ම දවසනේ. Thank you.
ත්‍යා මේ තේක බීලා හිටියා නා පුතා ලෑස්ති වෙනවද ඔව් කන්තෝරුව පැත්තේ මම ගිහින් එනවද කියලා කල්පනා කළේ ඒයි මහත්තයා කොම කොම වින්නවද දන්නේ නැහනේ පුතා වගේම විභාග පාස් කරපු අයනේ ඇත්තේ පොත් පාඩම් කළා නම් ඉතින් කාටද පාස් වෙන්න බැරි විභාග පාස් කරනවයි කියන්නේ දැනුම් තේරුම් තියනවයි කියන එකනේ ඒ රාමේ හිතන විදියනේ මං එහෙම හිතන්නේ නැහැ අපි සමාජ ආශ්‍රය පවත්වාගෙන යාමේදී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ තාම පුතාට ඒ අවශ්‍ය දැනීම නැහැ මාත්‍යා මම්මේ කියන්න කියලා හිටියේ අද නාලනි මිස්ගේ අම්මගේ හත් දවසේ බණ ඒකනි කියන්නේ රම්මිටත් තාමේ දැනීම නැහනේ ඒ කියන්නේ මාත්‍යා මට යන්න එපයි කියලාද අවශ්‍ය නැහනේ මලගෙදරටවත් ගියේ නැහැ නේ මහත්තයා. ඔව් ඒක මමනේ තීරණය කළේ. එහෙම කරන්න කාරේ නැහැ නේ මහත්තයා. අවශ්‍ය විදියට මුදලින් කරන්න දෙයක් තීරණම් කරන්න. එච්චරයි. නිසංක නේද? ඔව්. මං සාන්ත. ශාන්ත කොච්චර කාලෙ ඉනවද මෙහෙ වැඩ කරන්න අරගෙන? අවුරුදු 3ක් විතර යනවා. වටලා ඉතින් හරි අමුතුයි වගේ අද. පළවෙනි දවසනේ ගණන් ගන්න එපා. කටි සෙට් වුණාම ඇරලේ. ඕනේ. මේ නිසංක පවුලේ වෙන කවුද ඉන්නේ? අම්මයි මායි අපච්චි. ඒ කියන්නේ සහෝදර සහෝදරයෝ නෑ. නෑ නෑ. එහෙනම් ඉතින් අම්මගේ අපච්චිගේ හොරතලයට හැදෙන්න ඇති. අම්මා නම් හොඳේ. අපච්චන්ට යන නීතිකාරය. තමයි පොඩි කාලේ ඉතින් කොයි තාත්තත් එහෙම තමයි. ලොකු නම් නීති දන්නේ නෑනේ. අපේ අපච්චි නම් තාමත් එහෙමයි. ඒක මං ගැන නම් හොයලා බලනවා වැඩි. ඇත්තම කිව්වොත් මට තාමත් මං ගැන තනියම තීරණයක් ගන්න අමාරුයි. අමාරුයි කියන්නේ බෑ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැනේ. රස්සාවක් කරනවනේ. මොකද නිසං ගිනාවෙන්නේ? අපේ අම්මත් උහුම හිතලා තමයි රස්සාවට ගියේ. හැබැයි අපේ අම්මව තාම පාලනය කරන්නේ අප්පච්චි. පුතුම අප්පච්චි කෙනෙන්නේ නිසංකට ඉන්නේ. එහෙම තමයි. හරි හරි. අපි වෙලාවක ඔය අංකල්ව අඳුරගමුකෝ. බෑ නිසංක. හරි.
සුද්දා දැනගන්න ඕන තමන්ගේ වෘත්තීය ගරුත්වය වගේම ආත්ම ගරුත්වයත් හැකගෙන කටයුතු කරන්න. නිදහස් අධ්‍යාපනයේ හින්දා මේ රටේ හැම පවුලකම ළමයින්ට විශ්වවිද්‍යාල යන අවස්ථාවක් උදා වුණා. ඒකෙන් හොඳක් වගේම සාරකකුත් සිද්ධ වුණා. මහත්තයා අද මං විතරයි නාලනි මිස්ගේ ගෙදර බණට නොගියේ. අම්මට යන්න තිබ්බනේ. අප්පච්චි එපා කිව්වනේ. ඇයි? මම මේකට හේතු කියන්න අවශ්‍ය නැහැනේ. අනික මං කියලා තියෙනවා කෑම් මේසෙද මගෙන් කවුරුත් ප්‍රසහාරට මං කැමති නැහැ කියලා. අපි සමීපව ආශ්‍රය කරපු පවුල්වල හැම කෙනෙකුටම කොයිතරම් ප්‍රශ්න ඇති වුණාද නොදන්නව නෙවෙයි දෙන්නම. මේ වෙනකල් අපේ ගෙදර ඇතුලේ කිසිම ප්‍රශ්නයක් ඇතුන්නේ නැහෙනි. ඒකට හේතුව මොකද්ද? මං ඔය දෙන්නට ඇති කරපු යම් යම් සීමාවල්. මං මහත්තයට වරදක් කිව්ව නෙමෙයිනේ. තව ටික කාලයයිනේ රම්යා විශ්‍රාම යන තියෙන්නේ. ඒ ටික කාලෙත් ඔය හිටියා වගේම කටයුතු කරගෙන ඉන්න. පුතාවාලි වරද පුතා, එහෙනම් ගිහින් නිදා ගන්න. ඈපගේ වයිප් තුන දේ මතකනේ. එතකොට ඒ රජ්ජි රම්‍යා මේ හිටිය විදියටම ඉස්සරහටත් හිටියොත් තමයි හොඳ. රම්මත් කාලා ඒවස් කරලා නිදාගන්න. මම ආවේ නෑ, නිවාඩුවක් ගත්තා. අද මේ අවන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. හරි, මම ලියවන්න. මොනහරි උමනාවක් තිබ්බොත් මට කතා කරන්න. මම අසන්ති, 5-1 ගත්ත නම් හරි. හරි අසන්ති, මම එහෙම කරන්න. කොහොමද අසන්තිගේ උදව් මට ඕන වෙයි. මොකද මම අලුත්නේ.
බිසිද? මෙන්න මේ ෆයිල් වගේක් ගහලා දුන්නා. අමාත්‍යංශයට යවන්න කියලා. ආ. ඊය අසන්ති නිවාඩුනේ. මං හිතන්නේ හදවක අමාත්‍යංශයට යවන්න ඕනේ ඉති. ඔව් එහෙම දෙයක් තමයි කිව්වේ නා. අම්මට අසනීපයි කතාවක් කිව්වා කොහොමද දන්නේ මට අහන්න බැරුණා. ආ. එහෙමද? ඔව්. මට නම් මේවා තාම තේරෙන්නේ නැහැ. ඔවා සංති අකුරක් නෑර බලලා ඇති නිසංක. නිසංකර තියෙන්නේ සයින් එක ගහලා සීල් එක ගහන විතරයි. මොනවා හරි දැනගන්න ඕන දෙයක් තිබ්බොත් අසන්තිව ගෙන්න ගන්න. 5-1 ගෙවුවා නම් හරි. ආ ඔව් අසන්තිත් එහෙම දැන් නම් කිව්වා. හරි. එන වැඩ කරගෙන. හරි. අසත්‍යද මම නිසංක මේ පොඩ්ඩක් එන්න පුළුවන්ද හරි තේරුම් ගන්න අමාරුයි සන්ති. හරි. මේ තියෙන්නේ අපිට බාර දෙපු ප්‍රොජෙක්ට්. ඇත්තට මේ දේවල් සිද්ධු වුණේ නිසංක මේ වැඩ බාර ගන්නත් කලින්නේ. ඒ නිසා මේ ටික පරීක්ෂා කරලා බලුවම් ප්‍රමාණවත්. අසන්ති මට මේවා කියලා දුන්නේ වගකීමෙන් නේද? ඇයි මාව විශ්වාස නැද්ද? අපි හමුවනේ තදමනේ විශ්වාසය කියන දේ කෙනෙකුගේ පළවෙනි හමුවීමේදී වුණත් ඇති වෙන්න පුළුවන් දෙයක්. ඇයි ඒක එහෙම නෙවෙයිද? වෙන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් මම මේ සේර පස්සක් කරනවා. බය වෙන්න එපා මං ඔයව අමාරුයි දන්නේ. එයක් විතර ප්‍රමාදයි නියද අල්මේදස ෆෙන්ෂන් යනවා එහිඳ පාටි එකක් තිබුණා පාටි එකක් මේ පාටි එකක් කිව්වට තේ මේසයක් කොහෙද තිබුණේ ඉස්කෝලේනේ කලින් දැනුවත් වෙලා තිබුණද අදිසියම සංවිධානය වුණ දෙයක්. ඔව්. ඉතින් සහභාගී නොවී ගෙදර එන්න තිබුණනේ. කොහොමද එහෙම කරන්නේ? කරන්න බැරි කමක් නැහනේ. මොකද මාව දැනුවත් කළා තිබෙත් නැහනේ. කුරු මණ්ඩලේ අනිත් හැම කෙනෙක්ම සහභාගී වුණා. අනිත් හැම කෙනෙක්ම කරන දේ රාම්‍යත් කරන්න ඕනද? මහත්තය හදන්නේ මාව හිරකාරියෙක් කරන්නද මේ හිටිය විදියට මේ හිටියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
තේරුණාද? තේරුණා. මං අද මිසිස් සංගක්කාර එක්ක කතා කළා. හදිසියෙම? අපි පුතාගෙන දැම්ම තීන්දුව తీරන ගත්තොත් තමයි හොඳ. මිසිස් සංගක්කාර කැමතිද? එයා නම් කියන්නේ මුලින්ම දුව එක්ක කතා කරලා ඉන්න ඕන කියලා. ඒකත් ඇත්තනේ. මොකද ඇත්ත? පවුල් ජීවිත ගෙනියන්නේ ඒ ළමයිනේ. වැඩිහිටි අපි නෙමෙයිනේ. මගේ අප්පච්චි කටයුතු කරපු විදියටයි මාත් කටයුතු කරන්නේ. මට වැරද්දක් වුණේ නැහැ වගේම මගේ දරුවටත් වැරද්දක් වෙන්නේ නැති බව මට හොඳටම විශ්වාසයි. මට අදහසක් තිබ්බා රට යන්න. ඉතින් නිසංගට උපාධිය ගත්තාන් පස්සේ ලේසියෙන් යන්න තිබුණානේ. අපේ අප්පච්චිට උනේ මාව කොහොම හරි පරිපාලන සේවයේ රස්සාවකට දාන්න. අප්පච්චි ටිකක් නම්බුගෙන හිටනවා නේද? ටිකක් නෙවෙයි හොඳටම. ඇත්තම කිව්වොත් අම්මයි මායි දෙන්නම ඉන්නේ අප්පච්චිගේ යටතේ. එහෙනම් ඉතින් නිස්සංගට අපු ආශ්‍රය කරන හොඳද මන්දා? ඇයි ශාන්ත එහෙම කියන්නේ? අපේ තාත්තා ඒ තරම් හොඳ රස්සා කරපු අය නෙමෙයි නිස්සංග. මං කසාද බැන්දෙත් අපේ ගමේම කෙනෙක්. ඇත්තම කිව්වොත් අපි වගේම පවුලක් කෙනෙක්. මොන අධ්‍යාපනයේ තිබ්බත් කසාද බඳින්න යනකොට ඔය කුලමල්ල වෙන ප්‍රශ්න. නිස්සංගට කියන්නේ මං දන්න අය ඉන්නවා මේ වෙනකොට උප්පැන්න පවා වෙනස් කරගෙන. මොකටද නිස්සංක කුලමලව තරම් ප්‍රශ්නයක් කරගන්නේ? අප්පච්චි හිතන විදිය හරි වෙනස්. ඇත්තම කිව්වොත් අප්පච්චි නිදහස් අධ්‍යාපනයට වෛර කරන කෙනෙක්. නිදහස් අධ්‍යාපනය නිසා ශාන්තලා වගේ අය හොඳට ඉගෙනගෙන රස්සා කරනවට අප්පච්චි ඉරිසියයි. නිස්සංකට එෆ් එකක් තියනවද? නෑ. එනම් බොහොම පරිස්සමෙන් හොඳද? හරියට හොයලා බලලා කරගත්තේ නැත්නම් පස්සර ප්‍රශ්න ගොඩයි. ඔව්. මට තේරෙනවා. අනික නිසංක ඔය වගේ තත්ත්වයක් තියාගෙන කිසිම කෙනෙක් එක්ක මුලින්ම ෆෑ එකක් පටන් ගන්න එපා. සේරටම කලින් කුලේ මොකද්ද කියලා හොයලා බලන්න. නැත්නම් ඉතින් පස්සේ අඩු කුලේ කියලා දැනගත්තොත් සේරම හබක්. මම හිතන්නේ මටේ තීරණය ගන්න අප්පච්චි ඉඩ දෙයි කියලා. මං කල්පනා කළේ පුතාගේ විවාහය මේ අවුරුද්දේම සිද්ධ කරන්න. කාත් එක්කද? මම මිසිස් සංගක්කාරගේ දුවගෙන කල්පනා කළා. ඒත් මං හිතන්නේ එයා පුතාට ගැලපෙන කෙනෙක් කියලා. නතාෂා ගැනද අප්පච්චි කියන්නේ? ඔව්. මිසිස් සංගක්කාරට තනියම තීරණයක් ගන්න අමාරුලු. දුවගෙන් ආන ඕන කියලා කියන්නේ. කටද මේ වගේ දේවල් දරුවන්ගෙන් අහන්නේ? දෙමාපිය තෝරලා දෙන කෙනා එක්ක විවාහ වෙලා ඉදිරි ජීවිතේ සාර්ථක කරගන්න එකයි දරුවන්ට කරන්න තියෙන්නේ. නතාෂර කෙනෙක් ඉන්නවනේ. පුතායි දරුවත් එක්ක කතා බහ කරලා තියෙනවද? මට කොළඹදී හම්බෙලා තියෙනවා. එහෙමද? එහෙමනම් ඒ ළමයා කොහමටවත් අපේ පවුලට ගැලපෙන කෙනෙක් නෙවෙයි. හද කාලේ ඔය කොයි තරුණ ළමයාගෙත් ඔය වගේ සම්බන්ධකම් තියෙනවා. මම හිතන්නේ අපේ පුතා එමයි කියලා. පුතා දන්න කෙනෙක් ඉන්නවා නම්
එයාට ඒ ගැන කියන්න ඉඩ දෙන්න මහත්තයා. මට ඒ ගැන දැනගන්න උවමනාවක් නැහැ. පුතා කියන්න. ඇයි ඔයා කතා කරේ නැත්තේ? මට එහෙම කියන්න තරම් දෙයක් නෑ අම්මේ. මං කැමති නෑ පුතා මට වෙච්ච දේ ඔයාට වෙනවට. ඇයි අම්මා සන්තෝෂෙන් නෙවෙයි ඉන්නේ? මං තාමත් උත්සාහ කරන්නේ පෙන්ෂන් ඔයා රස්සාව දිගටම කරගෙන යන්න. මහත්තයා මහත්තයා මාත් එක්ක තරහින්ද ඉන්නේ? අවුරුදු 25කට වැඩි කාලයකට රාම්‍ය පළමු වතාවටයි මං කියපු දෙයකට විරුද්ධව අදහසක් ඉදිරිපත් කළේ. වරදවා හිතන්න එපා මහත්තයා. පුතාට පුතාගේ ජීවිතේ එයා කැමති විදිහට ගෙනියන්න දෙන්න. රාම්‍යා මං හිතන්නේ තවදුරටත් අපි ඒව ගැන කතා කරන එක තේරුමක් තියෙනවා කියලා. මහත්තයා මහත්තයා මාත් එක්ක තරහින්ද නිදිය ගන්න හදන්නේ? මං රම් එක්කවත් පුතා එක්කවත් තරහ නැහැ. අපි මහත්තයාට වෛර කරන්නේ නැහැ මහත්තයා. මං රම්මෙට රස්සාවට යන්න ඉඩ දීපුව ගැන රම්ම කවදාවත් කල්පනා කරේ නැහැ නේද? ඇයි නැත්තේ? මම රස්සාව කරලා ගන්න පඩිය කවදාවත් මේ ගෙදරට වියදම් කරේ නැහනේ. මම රස්සාවක් නොකලත් මගේ දේවල් වලට වියදම් කරන්න මහත්තයා මට සල්ලි නොදී ඉන්නෙත් නැහනේ. එහෙනම් මම මෙච්චර රම්මෙට තානම් පනවන්නේ ඇයි කියන කාරණාව ගැන රම්ම කල්පනා කරලා ඇතිනේ. ඔව්. ඇයි එහෙම කරන්නේ කියන එක ගැන හිතුවද? මට ඒ ගැන තේරෙන්නේ නැහැ මහත්තයා. දවසක තේරෙයි. මහත්තයා ඒ ගැන කල්පනා නොකර ඉන්න. සමහර විට ඒක තේරෙන දවසට මම නැති වෙන්නත් පුළුවන්. මහත්තයා දැන් නිදාගන්න. මමවත් පුතාවත් කවදාවත් මහත්තයාට අකීකරු වුණේ නැහැ.
අපච්චි Da. Apa cerita kewal? Bukan dama? Melayu tanya nak kira lah. Nah, mang kamera tanya dia apa sih ni di? Mang bandar itu nak kawa. Apa cerita kita ini hendak temu di dila? Mang tiada yang nak angkat pernah kira. Puta mana ada kalpa nak kira? Makanya lama kali kita punya tapas jodoh ni dia. Bisa widyal kali teh mai. Rasa agaknya berangga titi mai. Kasihade bandar apa sih? Idri anak agit teh mai. Apa sih ganat tiaran maling waradak pin nenek putih? Baradak pun nanti kan angkat. Ini tapi jiwit awal api nanti mana kahle? Amma tamma ke jiwit ini nanti macam kahle kena duka nanti. Mata nanti mana dewal kena? Dan atat mam koi thara dukuin awal puta. Mei mana turut diskolengi, kisi mana gaman akat mama sahabagi berane. Malah gider akat, dahani gider akat, magul gider akat, mei mana turut mam kisi mana thena kaki hilane. Apa sih mewiti tapi apa halnya kerana bagi mam bandingnya kenapa buat halnya kerut mam kau dekaran ni putih apa sih balap kerut dwenne apa sih tiada tak kerangan ini puluang di dia lekinek mama itu beri kenapa mata kau mewit mama apa sih tuan di dia terhadapnya huna bagi ikut putar tarik Elah, saya tak hari apa cik tuan itu dia hendak kahwin dengan apa? Ia hari masa ada arna ya, mak. Mungkin apa cik bawa itu? Eh, mak kerana mungkin apa cik itu tak nipe? Kisi mana tahu tak kenapa itu agaknya? Puta hitam nak kerana tuh dia berada di hingga endok. Tiada benda darat pada hari dah agen. Teng hati tak kitu ini. Ademang sekolah anda tu indah ko. Ini mahat dia hinda. Mahat dia. Mahat dia. Mahat dia. Mahat dia. Mahatya,
Apacik marane in passe mata puduma sahalluwak danenne. Ai nisan kehema kiyanne? Apacik karapu kiyapu dewal nisa mam mage pitipassen matama arakshakek dan wage hitiye. Nisangata hitenne nadda? E dewal walin hondak una kiyalath. Ne. Hondak una. Enak itu tak terpilih din. Mama kawat dawat apacit a wajar kerana. Nisangkar memang sehelnya ingin lebuni agian matas satu. Nanti itu mana dah open agama kejari anoni. Mee sehelnya mang terak nee windin. Amma tindino. Amma memang kieno de. Nee nee. Mangi ka amma ingah halan nee. Ani kau dah ot katak kerla handat ben? Nekari nen? Apa cik maru nara pasai? Amma satu ten dinne kila mang kohmu dahan? Apa cik hat dah si dahanin pasin damma? Amma nitera mu kama iano? Melanggiti schoolingge tripek kud gya? Demma lagi val dahane gival? Atarin nen? Pauiti? Nekata kata amma no sayane pidane ikin nette? Nisangka amma wenas karanna yanne epa. Ohoma hitupu de. Habai ithin nisangkat den nisangka gana hituwoth hondai neida? Ow. Dan ammata man kemathi thirnayak karaganna puluwan wei. Ammagin welapamak athi wenna kanna neida? Ne. Mama hithanne ehema wei kiyala. Nisang kita bang balakaran ini nih, kami tidak ngapit tika parap kila ya mudah. Mungkin ane me unari kerala hima. Ane taruh aja ini pas aja, mata itu mau purdu nih. Ayo ke purdu ini dia nih, glass segar dagat ta, ukuran pala segar dagat ta, icerai. Mata balakaran ini pas aja. Hari hari, ini kerupasnya nih. Apa ini ya mudah? Ya. Masya Allah, antar istirahat dah, Yana. Putra Demma ni dia kan ni nanti? Demma ni di mana ya, Ami? Putra dah nampak Sujata teacher. Oh? Sujata teacher ke nenda ke amma nanti bela. Itin teacher thani me ani kiala matat katakan agi ingenda. Kuhe de? Kalim bintun meva. Saya hendu duran amme. Oh. Itu orang rayai dah mendi. Naya puteh, hita ini lari indah nama. Teacher thawa mak kiu bena awas angkat itu beranak ang inna mande kiala. Eh monot itu tawa dewa sakit dalam hendap beri. Itu kau di sekolah? Makini wadu orang terang itu relati ya nama. Muka di sekolah adu emang niwadu gat temang ne. Mangi itu niwadu ag gat tenang. Gederu emang awak itu biterai ne. Kenapa itu amma gihil len? Putar ada kana bono dewa lada agan de puluan de. Puluan amme. Mangi tanya puteh, mea urut dia anti mata mata pension ni anda beri lagi. Amma kibuan ni dah tawa urut dah kuat dikkeragan none kira. Urut dah ni beri puteh, urut dekatu nak kuat keragan puluan nang hundai. Hei titi mang asa abeng keran puluan kahle, ini minu semua bagi daraya bandai hadan ni.
ඇයි පුතා මට ඉනා වෙන්නේ? අම්මා දැන් සන්තෝෂෙන්නේ දින්නේ. ඇත්තටම පුතේ මං හිර දඬුවමකින් නිදහස් වුණා වගේ. අම්මට කීයට දෙන්නේ? පුතා වැඩට ගියාට පස්සේ. එහෙනම් දැන් අම්මගෙල නිදා ගන්න. Amma pota kasani pengin ni. Mudah, enang gila ni. Mama ada half day ke kute kani wadu agan ni. Hari. Gudak stuti. Asangi. Oh, kemarin tak netang. Mama ini tu Ireland. Oh, kemarin nanti mana yang kita? Nisan kena. අවුරුදු 6ක් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලාවත් මං කවදාවත් යාළුවෙක් ගෙදර ගිහිල්ලා නැහැ. එතකොට යාළුව ඉස්සක ගෙදර එන්න අහන්නෙත් නැද්ද? අහලා තියෙනවා. මම ඉතින් ඒ කතාව මගහරිනවා. නිසංක එතකොට අම්මට කියන්නේ නැද්ද මේ යන ගමන ගැන? බලමුකෝ. ඔෆිස් එකේ යට සැක හේතුනද දන්නේ නැහැ. නෑ. අපි දෙන එකට නෙවෙයි ආවේ. ඉස්ස සැක හේතන කන්නේ. ශාන්ත නිවාඩු ගත්ත එක නම් හොඳට ගියානේ. මට නම් මේ ගමන ලොකු වෙනසක්. ඇයිද හැමදාම එක විදිහේනේ? අවුරුදු 6ක් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් නිසංක යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා නැහැ කිව්වම නම් මට පුදුමත් හිතෙනවා. අසන්තිට පුදුම හිතෙයි. මගේ ළමා කාලයේ විශ්වවිද්‍යාල කාලේ ගෙවුණු විදි දන්නවනම්. නිසංක කැමති නම් ඒ කතාව මට කියන්න. මේ දැම්ම. නිසංක කැමති වෙලාවක කියන්න. Ini dengan pihak anda.
මේ අපේ ගෙදර. නිසංක මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති නේද? මම කොහොම දෙයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඉන්නේ මගේ අම්මා. අම්මේ. මේ මං වැඩ කරන ඔෆිස් එකේ මගේ යාළුවෙක්. නිසංක. අමර පුළුවන් ද ගෑම ටිකක් හදන්න? ඊට කලින් අපි තේ එකක් බීලිමු. හරි. මං තේ හදන්න. දැන් යාළුවද? ඇයි යාළු නැද්ද? යාළු යාළුයි. හොඳයි එක්ක තියෙන්න. මම මීට කලින් වාවම දැකලා නැහනේ. කැතයිනේ. නෑ. එහෙනම්? අස්සනේ. ගුරු. ගුරු නෙවෙයි. ගොඩක් පිං. ඒ මොකටද? මල අස්සනේ කිව්වට. එහෙම කිය. කෙනෙකුගේ හිතට සතුටක් දැනෙන දෙයක් කිව්වහම ඒකට පින් දෙන එකේ වැරද්දක් නැහැ නේ. ඒකත් එහෙමද? නිසංක කැවුකන් මේ ගෙදර හදනේව. මා රහයිනේ. මේවා කඩවලල හදනේව නෙවෙයිනේ. ගෙදර හදනේව. ඒක අයියෝ. ඉතින් අම්මට පුළුවන් නේ මේවා හදලා මේ කඩවලට දාන්න. හොඳට විකිනේ. ඔය මගුල් ගෙවල් වලට උත්සව වලට හැම ඕනි වුණාම අම්මට කියලා හදාගන්න ගමේ මිනිස්සු ඕනි තරම් එනවා. ඕක තමයි මහත්තයෝ මගේ රස්සාව. අම්ම මොනවද හදන්න හිතුවේ? මහත්තයා කිරිකොස් කන්න ආසද දන්නේ? ආසයි. කරවල ටිකක් තෙල් දාන්නද? අපි මැල්ලුමකුත් හදමු. ෆැෂන් කොල? කටට කෙලක් තුනනවා. බීලි ඉවරද? අපි ටිකක් ඇවිදලා එන්නම් අම්මේ.
Mata asai Asanti kena dengar. Eka hua hama nisangkut mehen apa yang kena pelikulak kat sini. Enak ahan nama no. Isser apa itu honda tatu yang tibila tiem. Mungkin tatu nama yang Siridas. Ini suna godak katandar kira. Samahar katandar atte kila mama dan na. Samahar katandar boru kila amma niterem kira nusah kala. Mungkin tatu mawa dalagi mata urdu hatere diwiter. Pita kene kek kene deh. Mungkin ma amma kene angge. Acih itera ya amat punci kali ini dalam tu. Komari acih nanti unat pas se punci balak ini ni tapi amma mat. Makik tata minin dor departemen tu weda kali lagi ni. Ekhale punci tawur tu visi tu nak tu. Komari aja sedu. Ekolo dengin ni ingurak gud pet tu. Daru dengin ku tinno kelaran. Api tu wadana sarui. Asanti ke amma dikka sada velad? Itu kotab Asanti o amma kohomad balagatte? Khanna bonna dunne sekolah ewe? Igenu? Egenat minisun ang ekeka katandar kien. Bemang kawadate ka amma lingah. Ekat ekah itu waktu mai, tatkala mage amma udah dalan aku tak amma tau urut visipah. Ani kaya tin daru ek khada agin tanian jiwat pun, kita hari ini terakti bilam agin, salit. Mama ekah obo dengin. Ekta dema. Mam mevake tatkala kasanti kem balapurut tuh nih. Mama pelikul kan nih? Nih? Mak ayam? Daiwe kek minisun teh kek itu dia balapan kerana. Asanti kem ayam teh macam ni. Kuna kuna asanti ada ini tatkala dia belu hama. Ayam berarti nih? Ayam aku kemari. Asanti umi datang lagi nawan. Oh, mam meren kamu bagi amma balagan. Oh, ek asanti ke yutu kamu kau bagi mana bagi kira. Atram medeval mam khatte kuat kira na. Mam khantoru khatte kuat kira na. Khantoru edan ne bagi tata inno kya. Amma itu ada di kesal dia lah nanti hingga, itu perasaannya aku nae. Asanti mita kaling, khada tadare kela nanti. Tiada. Hebat ye ka masa gana kadare pitera. Jaya lah titi emak ye level panti. Kalau godak lu tu salah cara. Mata hein engkau teka gan hitan nba. Mungkin gan mulai dalam jana gan hiti. Eh teh atau mungkin mata balak kere. Eh porondo nama aku sahaja tu mungkin nanti. Iting mangnya tiada dun. Itu pas masa dekat tu nak kianak kote. Eh alagi gederat aaran cium. Kisah makalah balak nangun nae. Hebei. Jaya lah tu sekolah ngas kerja na. Ayah lama gamen utya mungkin. Acerai un. Hebat ye deh unne. Mata terungan gua dag deval hitul ker. Ibu kan? Mangkau deh. Mungkin tatkala mukak deh. Mama keran nuni mana aja.
මට ගැළපෙන දේවල් මොනවද මට නොගැළපෙන දේවල් මොනවද අන්න ඒ වගේ හිම හිතන්න එපා මට තමයි Nissan කැත්ත අපෝ අපේ අප්පච්චිත් ලොකුවටම ඔයගේ මතවල හිටපු කෙනෙක් හැබැයි මංවත් අපේ අම්මවත් එහෙම නැහැ දැන් ඔයාට බඩගිනිත් ඇතිනේ එහෙමටම නැහැ එහෙමටම නැහැ කියන්නේ ටිකක් විතර බඩගිනි කියන එක ටිකක් විතර එහෙනම් අපි යමු ජා මම මගුල් ගිවල් වල දාන ගිවල් වල උයන්ඩ යනවනේ. ඒක තමයි. ඇත්තටම මම මෙච්චරකට කොහෙවත් කාල නැහැ. ගෙදරදිවත් කාල නැද්ද? අම්මෝ යන කෙනා වතරයි. හැබැයි මේ තරම් නැහැ. අනේ මහත්තයට කණ්ඩ දෙන්නකෝ. කතාවට අල්ලගත්තාම කණ්ඩ නැහනේ. නෑ 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 එහෙම නෑ. අම්ම ගස් ලැබු තියනවද? ඇති. මං කඩන් එන්න. ගොඩක් මිදුන් නැතුණාට කමක් නැහැ. අපේ ගෙදර කෑම මේසෙ මිටට ගොඩක් වෙනස්. ඇයි? අප්පච්චි ඉදරේ කතා කරන්නේ. අප්පච්චි ආන දෙකට අපිට උත්තර දෙන්න පුළුවන්. එච්චරයි. ඒරෙන්න අම්මටවත් මටවත් කතා කරන්න බෑ. අපේ ගෙදර කොයිම වෙලාවෙවත් මටවත් අම්මටවත් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැහැ. අම්මෝ එහෙම බලද්දී නිසංකල හරියට ඉඳලා තියෙන හිර ගෙදරක වගේ. අපි ඇත්තටම හිර ගෙදරක ඉඳලා තියෙන්නේ. කමක් නැහැ. දැන් නිදහස්නේ. ඒ නිදහස ලැබුණ නිසානේ මෙහෙම එන්න පුළුවන්. කාලේ නැත්තම් බඩු පිරෙන එකක් නෑ. අද මට හරිම සතුටු දවසක්. ඒ මොකද? අද දවසේ මගේ ජීවිතයට වෙනම අත්දැකීමක් ආවා. සතුටින් ඉන්න මමත් හේතුවක් වුණාද? ඔව්. මේ හැමදේම වානස. කැමති මේ අත හැමදාටම අල්ලගන්න. ඉක්මන් වෙන්න එපා නිසංක. අයසන්ති එහෙම කියන්නේ? මං ගැන තාම හරියට දන්නේ ඔයා විතරයි. ඉතින් වෙන කවුද දැනගන්න ඕනේ? ඇයි ඔයාගේ අම්මා? අම්මා මේකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිසංකට හොඳටම විශ්වාසද? ඔව්.
මට විශ්වාසයි. ඒ වුණාට මට බයයි. ඇයි බය? බලාපොරොත්තු ඇති වෙලා ඒව බිඳුනහම හිතට දරා ගන්න අමාරුයි. අසන්තිට මාව විශ්වාසද? කොච්චරක්ද? මට ඒ තරමට විශ්වාසය තියන්න වෙන කෙනෙක් නෑ මේ ලෝකේ. අපි බඳිමු. නිසංක හරිය හදිස්සි. මට මේ හැඟීම් පුරුදු නැහැ. ඒකයි. නිසංක මුලින් ඔයාගේ අම්මට කියන්න. අම්ම කැමති වුණොත් අපි කසාද බඳිමු. මට ඔයාව ඕනේ. අම්ම කැමති වුණාට පස්සේ මං නිසංකගේ විතරයි. නිසංක ඊ හාෆ් ඩේ ගියාලු නේද? ඔව්. වැඩේ කියන්නේ අසන්තිත් ඊ හාෆ් ඩේ ගිහිල්ලානේ. එහෙනම් මම නිකමට ගිහින්. මම ඔහොම කතාවක් බලාපොරොත්තු වුණා. මම ශාන්ත කෙනෙක්. කැන්ටිමේ ඔක්කොම එකම දේ කතා වුණා. ඒකයි මං කිව්වේ. ඕන කෙනෙක් ඕන දේක් කියාගත්ත. සමාජෙදිම කියන කතා ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද කිවි? මං කිව්වේ සමහර විට අසන්ති හොඳ කෙල්ලව. උඹලා දෙන කැමති නම් එච්චරයි. අම්මා යගේ ස්කෝල් ඩිසයින් එක මල ගෙදර ගියා. ඊයේ ගියේ අදේනෝ වෙරෑරි. මේ ඊයේ ගියේ අසන්ති අරලවන්න නෙවෙයිනේ. එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැනේ. හරි හරි. ප්‍රශ්නයක් නැහැ. යමු දෙන කන්නේ. යා. රත්න පාල මාම හම්බ වුණා. ඉතින් ඊයේ මෙහෙට වාහනයකින් ආවේ කවුද කියලා ඇහුවා. එයාලට මොකටද ඒක? රත්න පාල මාම මීට කලිනුත් මට කාරණයක් ගැන පැහැදිලි කළා. ඒ මොකද්ද? රත්න පාල අයියාගේ බාල පුතා ඉන්නේ. අර නාමල්නේ. නාමල්ව ඔයාට යෝජනා කළා. අර විටකාගත්ත හරක් බලන එකව?
ඒවා පස්සේ වෙනස් කරගන්න බැරිය. අපරාධනේ අම්මා මට මේ තරමට ඉගැන්නුවේ. හොඳ රස්සාවක් කරන්න පුළුවන් තරමට උගන්නන වියදම් කරේ. අර නාල නීල මල්ලිකාල වගේ යනාතකට අතෑරලා දාලා හිටියන ඉවරනේ අපි. එහෙම නෙමෙයි. ඔය ළමයි හොඳට ඉගෙන ගත්තු බව ඇත්ත. හොඳ රස්සාවක් කරන බවත් ඇත්ත. ඒත් අපේ ජීවිත පිටිපස්සේ තියෙන ලොකු අවනම්බුව ලේසියෙන් මකා ගන්න වෙන්නේ නැහැ. අනේ මට ඕවා මකා ගන්න ඕනි කමක් නැහැ. මොකක්ද එතකොට ඔය ළමයා කරන්න හිතාගෙන ඉන්නේ? අම්මේ නිස්සංකමාව කසාද බඳින්න කැමතියි කිව්වා. එතකොට ඒ මහත්තයා ගෙදරයි? එයාට අප්පච්චි නෑ අම්මේ. එයාගේ අම්මා විතරයි ඉන්නේ. නිස්සංක නම් කියන්නේ අම්මා කැමති වෙන එකක් නෑ කියලා. එහෙම වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද? ඒත් මගේ හිතට මහා මොකද්ද වගේ. මම නිස්සංකව බලෙන් අයිති කරගන්නව නෙවෙයිනේ අම්මේ. එයාමනේ මට යෝජනා කළේ. මම ඊට වඩා වෙන මොනවා කියන්නද? ඔය ළමයා දැන උගත් ළමෙක්. ඒත් හැබැයි කල්පනාවෙන්. මම අමාරුවේ වැටුනේ අනුන්ව විශ්වාස කරලා. මගේ මිනිහා වගේම මගේ සහෝදරියා. මගේ අම්මා මට නොකිය කිව්වා. ඒත් ඒ දේවල් මම පිළිගන්න ලෑස්ති වුණේ නෑ. මට අම්මා කියන එක තේරෙනවා. නිස්සංක අම්මා එක කතා කරන්නම් කිව්වා. කොහොමද තමයි මම තීරණයක් ගන්නේ? ඒ තීරණෙන් පස්සේ තමයි. කොලෙම අම්මා විතරද මලගෙදර ගියේ? ඔය ඉතින් එහෙම යන්නව තරම් ළඟම කෙනෙක් නෙමෙයිනේ මැරිලා තියෙන්නේ. එහෙනම් අම්මා ගියේ? මට ඉතින් යන්න හිතුණා. අඩුගානේ හිතේ සතුටක් නේ. අම්මා දැන් ඉන්නේ සතුටින් නේද? ඔව්. මට අම්මත් එක්ක වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. ඒ මොකද්ද? අම්මගේ හිත මේ වෙලාවේ සන්තෝෂෙන් තියෙන නිසා මට හිතෙනවා මේක කතා කරන්න හොඳම වෙලාව කියලා. මොකද්ද? අපේ ඔෆිස් එකේ ඉන්නවා අසන්ති කියලා ගෑනු ළමෙක්. මේ මට හිතෙනවා එයා මට ගැළපෙනවා කියලා. වාසකම් මොකද්ද? තාත්තා මොකද්ද කරන රසාව? කොහෙද ඉන්නේ? අම්මේ ඔය ප්‍රශ්න තුනටම උත්තර නොදී තමයි මම ඒ ගැන කතා කරන්න කැමති. එහෙනම් මං ඒ ගැන අහන්න කැමති නෑ. මොකද හිනා වෙන්නේ? නෑ. මට අම්මගෙන් අප්පච්චිව පේන්න ගත්තා. අප්පච්චි නෙමෙයි. මේ මම. මම පුතාගේ අම්මා. මම දන්නවා. අම්මා අප්පච්චි වයින් කරපු තත්ත්වේ ගණන් ගන්න නැති බව. පුතේ. ඔයාට හොඳ අපිට හොඳට ගැළපෙන තැනකින් මං ඔයාට කටයුත්තක් බලන්නම්. දැන් අපි ඔය ගැන කතා නොකරමු. අම්ම කොහොමද හම් වෙනස් වුනේ? අප්පච්චික ඔය වගේ අදහස් නිසා අම්ම කොච්චර පීඩණයකින්ද මේ ගෙදර හිටියේ? දැන් මේ අප්පච්චි නැති වුණාම අම්ම මාවත් ඒ තත්ත්වයට පත් කරන්නද මේ හදන්නේ?
පුතා අපි දිගට දිගට මේ ගැන කතා කරන්න ඕනේ නැහැ. මං ඔයාට මගේ තීරණය කිව්වා. අපි ඒ විදිහට වැඩ කරමු. තමයි ඒක හරිම අසාධාරණයි එහෙම කියන එක. මමත් අප්පච්චිට ඔය වගේම කිව්වා සමහර කාරණාවලදී. ඒ අප්පච්චි හිටියෙත් එයාගේ තීරණයමයි. එතකොට දැන් අම්මත් කරන්න යන්නේ ඒ දෙයමද? මන් දැන් කියලා ඉවරයිද පුතේ? ඉතින් අපි ආයෙත් ඒ ගැන දිගින් දිගට කතා නොකරෙමු. කාලි ඉවර නම් ඔයා දැන් ගිහින් නිදිය ගන්න. මට මේ වස් කරන්න ඕනේ. ඇයි නැත්තේ මතක් වුණා ගොඩක්. ඔය අම්මගෙන් ඇහුවද? තාම නෑ. මම කවද්ද අහන්නේ? මම අද අහන්නම්. අම්ම කැමති වෙයිද දන්නේ? මං කොහොම හරි කැමති කරගන්න. කැමති කරගන්න වෙන්නේ අකමැති වුණොත් නේ. එහෙම වෙන එකක් නෑ කියලා මම හිතනවා. නිස්සංකව මට මොනවා හරි දෙයක් හංගනවද? නෑ. මං ආසයි පුංචියට හරි ලස්සන වෙඩින්නක් ගන්න. එකම දවසේ උදේ කැන්ඩියෙන් එක ඇඳලා හවස ගොයින වේක අඳිනවා. අපි වැඩි කට්ටියට කියන්න ඕනේ නැනේ. අපි අපේ ළඟම කට්ටියට කියමු. හැබැයි ඉතින් අපේ පැත්ත නම් නෑදෑයෝ කවුරුත් නැතිම ගානයි. ඔයාලගේ පැත්තේ ගොඩක් නෑදෑයෝ ඉන්නවද? ඉන්නවා. ඒත් වැඩි ආශ්‍රයක් නෑ දැන්. එහෙනම් බලන්න ඔයා කාටද හරියටම කියන්න ඕනේ කියලා. ඔයා ගොඩක් දුර හිටලා. ඇයි එපාද? ඕනෙම ගෑල්ලමගේ ආසාව තමයි ලස්සන වෙඩින්නක් ගන්න. හරි ඉතින් අපි එහෙම කරමුකෝ. නිසංකෝ ඔයාද හරිම වෙනස්. නෑ එහෙම දෙයක් නෑ.
ඔයා අමයි මට පොරොන්දුනේ මාව මැරි කරනවා කියලා. ඕ මට මතකයි. මම ඔයා මැරි කරන්න කැමතියි. එහෙනම් ඇයි මේ? මගේ උදේ ඉඳලා ඔළුවරි දෙනවා. ඒකයි මේ. එහෙනම් අපි යන්නද? කමක් නැද්ද? කමක් නැහැ. තා ඔයා පැයක් පරක්කු වෙන්නේ ඉතින් හරි දැන් කන්තෝරුවෙන් පිටත් වෙච්ච වෙලාවේ ඉඳලා මීට පැයකට කලින්වත් පුතා ගෙදර ඇවිත් ඉන්න ඕනේ. ඒපාර අම්මත් පටන් ගත්තද? මොකක්? අප්පච්චි වගේ මම පාලනය කරන්න. ඔව්. එහෙම නොවුනොත් ඔයා හොඳ අඩව්වක් අල්ලයි කියලා මට බයක් දැනෙනවා. මං ගැන බය වෙන්න එපා. මට පුළුවන් මං ගැන බලා ගන්න. බලා ගනි. අපේ නම්බුවයි තත්වේ ඔක්කොම විනාශ කරගෙන. එහෙමල් තත්වේ නම්බුවයි. අප්පච්චි නම් කමක් නැහැ කියන්නේ. මට හිතා ගන්න බැරි. අම්මගේ මොලේට කොහොමද හිස් අදහස් ආවේ කියලා. පුතේ. ඔයා ගෙදර එන අතර යන රස්තිය දු ගමන් ගැන මට ආරංචි නොවේ කියලා ඔයා හිතනවනම් ඔයාට ඒක වැරදිලා. මම ආයෙත් වතාවක් ඔයාට කියනවා. ඔයා ඔය හිතාගෙන ඉන්න දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ කෙල්ලට බොරු බලාපොරොත්තු නොදී දැම්මම ඔය ආශ්‍රිත නතර කරලා දාන්න. මං හිතනවා ඔයාට තේරුණා කියලා. අම්මට කතා කරා. අම්මා කැමති නැහැ කිව්වද? අම්මා කැමති නැහැ කිව්වොත් ඔයා මොකද කරන්නේ? මොනව කරන්නද ඉතින්? හිත හදාගන්න වෙනවනේ. පුළුවන්ද? අමාරුයි. ඒත් මං උත්සාහ කරනවා. අමාරුයෙන් උත්සාහ කරන්න ඕනේ නැහැ ඉතින්. ඒ කියන්නේ? අම්මා කැමති වුණා. මොනවා? ඔයා ඇත්තමද කියන්නේ? මම මොකටද බොරු කියන්නේ? හරිම සතුටු නිසංක
කොහොමද අපේ වෙඩින් එක ගන්නෙ? අපි තව ටික කාලයක් මෙහෙම ඉඳලා මැරි කරමු නේද? මට මොකද තියෙන ප්‍රශ්න? නෑ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. අනාගතේ සැලසුම් කරන්න ඕනේ. හරි. ඔයා කැමති නම් අපි ඔගලේ මහ ගෙදරින්. එහෙම නැත්තම් අපි කොළඹ වටින් ගියක් ගමු. එහෙමත් නැත්තම් මුල් කාලේ අපි රෙන්ට් එකට ඉමු. අපි තව හිතලා බලමුකෝ නේද? ඇයි නිසංකෝ මේ හරි තීරණයක නැත්තේ? එහෙම එකක් නැහැ. අසන්ති මම අද හාෆ් ඩේ දාලා හරි ඔෆිස් එකට යන්න. ඔයයි මම එකම දවසේ නිවාඩු ගන්න එක හරි නෑනේ. හරි. මම යන්න. ඔය ඉතින් තරහ වෙලා. මං හෙට ගෙදර යනවා. ඇයි හදිසියෙම? හදිසියෙම නෙමෙයි. මං කොහොමද හෙට යන්නේ හිටි? කවද දෙන්නේ? සඳුදා. හරි. එහෙනම් අපි යමුද? ඔය යන්න. මං තව චුට්ටක් ඉඳලා ඉන්න. යාලුවා මොකද වෙන්නේ අද? මොකක් ගැන දහන්නේ? මේ මන් දන්නව හරිද? උඹලා දෙන්නට හොඳ නම් මට ඇති වැඩක් නැහැ. හරිද කියපන් මොකද තියෙන අවුල? මං අපේ අම්මට අසන්ති ගැන කිව්වා. ඉතින් හොඳයිනේ. පිටින්ම අපච්චිර නෑ මට තේරෙන්නේ අපේ අම්මට මොකද මේ වුනේ කියලා. අම්මා එක්ක හෙලාම මේ සම්බන්ධ රකමැති. මට අසන්තිර මේක කෙලින්ම කියන්න හයියක් නෑ. නිසා මම අසන්තිර කිව්වා අපේ අම්ම මේ සම්බන්ධර කැමති වුණා කියලා. නිසංක ඒකෙ මොකද බලාපොරොත්තු වෙන්නේ? අසන්තිගේ හිතන රිද්දා ඉන්න. මට පේන්නේ නිසංක ලොකු අමාරුවක් වැටෙන්න යන්නේ. මට අම්මවත් ඕනේ. මට අසන්තිවත් අතාරින්න හිත දෙන්නේ නැහැ. ¿Cómo te Santi? ¿Qué te regía? Ya, madre santo, sin inne. O nada que te sale su cana para tanque. No, mujer, me tiré en neva. Carna de acalpanavi. Un guiguina.
අම්මා රත්නපාල මාමට කියන්න නාමල්ට වෙන දෙනකින් කසාදයක් කරලා දෙන්න කියලා. එහෙම කොහොමද පිහියෙන් අයිනෝ වගේ කියන්නේ? එහෙම නම් ඉතින් බෙල්ලෙන් අල්ලලා මිරිකනෝ වගේ කියන්න. ඔය ළමයට හැමදේම විහිළු. මං කැමති ඉක්මනට කසාද බඳින්න. නිස්සංක තමයි ඒක පරක්කු කරන්නේ. බලමුකෝ. මං හිතන් ඉන්නේ නිස්සංකගේ අම්මා එක්ක මේක ගැන කතා කරන්න. නිස්සංකගේ අම්මා වුණත් කැමති ඇති ඉක්මනට කසාද බඳිනවට. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. මම්මේ ගමනක් යන්න කියලා. කොහෙද? මම එක යන්නද? මටත් නිවාඩුනේ. පුතාගේ වැඩක් පුතා කරගන්න. මට මේ ගමන තනියම ගිහින් එන්න පුළුවන්. අම්මා මේ කොහෙද යන්නේ? පුතාට කියන්න ඕනේ නම් මං ඒ ගැන කියනවනේ. හලෝ. ඔව්. වා කොහෙද ඉන්නේ? හරි මං එන්නම්. තා පැයකින් විතර. මොකද්ද උනේ කියලා කියනවද? ඊයේ ඔයාගේ අම්මා අපේ ගෙදර ආව. අපේ අම්මා? ඔව්. ඇවිල්ලා මට නොසෑහෙන දොස් කිව්වා. මට විතරක් නෙමෙයි මගේ අම්මටත් දොස් කිව්වා. හරිම කැත විදියට අපිට ලැජ්ජ කළේ. මං හැම දෙයක්ම ඔයාට කිව්වා විශ්වාස කරලා. ඔයා ඒ දේවල් අම්මට කිව්වහම අම්මා ඒක තේරුම් ගන්න තියෙන වැරදි විදියට. අපේ අම්මා මාව හදාගෙන තියෙන මිනිස්සු මහ ගොඩක් එක නිදාගෙන නෙවෙයි. එක මිනිස්සෙක්ව කසාද බැඳලා. ඇයි නිසංක අපිට මෙහෙම ලැජ්ජ කළේ? අසන්ති මම මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අනිත් එක මම්මගේ අම්මට
ඔයා මේ ඉන්න තත්ත්වයක් ඔයාගේ අම්මා ගැනවත් කිසිම දෙයක් විස්තර ඇතුව කියලා නැහැ. අඩුම ගාන එහෙම කියන්න අවස්ථාවක් ආවෙත් නැහැ. එහෙම තියෙද්දි අපේ අම්මා කොහොමද මේක දැනගත්තේ? මං තීරණයක් ගත්තා. මම මේ සම්බන්ධය නවත්තනවා. ඔයායි කවදාවත් මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මං ආයි වැඩට එන්නේ නැහැ. මම මාරුයිම කතා ගන්නවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න නිසංක. ඔයාට කවමදාකවත් ඔය කැමැත්ත මත කසාදයක් කරගන්න හම්බෙන්නේ නැහැ. එනිසා කවදා හරි කෙනෙකුට ඔය කැමැත්ත කියන්න කලින් ඔයාගේ අම්මයි කැමැත්ත අහගෙන ඉන්න. නැත්තං ඒ කෙල්ලගේ ජීවිතේ කෙල්ලගේ ජීවිතේට පුදුම අපරාධයක් වෙන්නේ. මිනිස්සු පළ දෙන්නේ නෑ පුතා. ඒ කෙල්ලගේ අම්මත් එහෙමයි, අම්මගේ සහෝදරිත් එහෙමයි. මම කැමති නෑ මගේ පුතා අමාරු වෙනවා දකින්න. පිස්සු. අම්මේ ඔය බොරු මනස්ගත. මොනම ඔය පිළිගන්නේ නෑ. කමක් නෑ. පිළිගන්න එක නොගන්න එක පුතාගේ තීරණය. මම කැමති නෑ මගේ පුතාගේ ජීවිතේ විනාශ වෙනවා දකින්න. ඒ හින්දා කවදාවත් මගේ අවසරයක් ඇතුව ඔය කෙල්ලව කසාද බඳින්න මං ඉඩ තියන්නේ නැහැ. එහෙමනම් අම්මටයි මටයි මේ ගෙදර අය සතුටින් නම් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පුතාට ඕනේ මගේ මරණය ඉක්මනට සිද්ධ වෙනවා දකින්න නම් කමක් නැහැ එහෙම කරන්න. මට ඒ ගැන සතුටුයි. හැබැයි මගේ මරණය වෙනකන් කවදාවත් ඔය මගුල කරන්න මම ඉඩ තියන්නේ නැහැ. මටත් ලොකු තේරුමක් නෑ. හැබැයි ඉස්සර අප්පච්චිත් ඔය වගේම. අප්පච්චි මැරෙනකම්ම අම්ම ඔය වගේ අදහසක් ඇතුව හිටිය කෙනෙක් නෙවෙයි කියලයි මට නම් නිස්සංකේ කතාවෙන් තේරෙන්නේ. ඔව්. ෂෙනිකව අම්මා ගෙදර අප්පච්චිගෙන් අරගත්තේ.
අප්පච්චි ගෙදර තියන් හිටපු ආදිපත්‍ය ෂෙනිකව අම්මා අම්මගේ ඇඟට ආරූඪ කරගත්තා. අසන්ති කලුතරට මාරු හදාගෙන ඒ කියන්නේ අසන්ති මාව අමතක කරා. මං හිතන්නේ ඔව්. මට මොකද ශාන්ත මේ වුනේ? මං කිව්ව නේද උඹට පරිස්සමෙන් කියලා. අප්පච්චිගේ හිරකාරයෙක් වගේ හිටව මට රස්සාව හම්බුණා. අසන්ති වඳුරගත්තා. අප්පච්චි නැති වුණා. අම්මට අප්පච්චිව ආරෝඩ වුණා. අසන්තිව මගේ ජීවිතෙන් එලවලා දැම්මා. දැන් අම්මයි මමයි දෙන්න ගෙදර තරහකාරයෝ වගේ ජීවත් වෙන්නේ. නිසං අම්ම එක කතා කරන්නේ නැද්ද? මම ප්‍රශ්නයක් ඇහුවොත් අම්මා උත්තර දෙනවා. එතනින් එහාට අම්මා කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ගෙදර උයන්නේත් මට විතරයි. අම්මා කන්නේත් නැහැ. අම්මා නොකයිද්දි මට කන්න හිතකුත් නැහැ. අසන්ති නැති වුණා කියන දේ මගේ හිතේ පිරලා තියෙන්නේ. මට රස්සාව කරන්නත් දැන් පිරියක් නැහැ. නිසංකගේ අම්මට තිබුණු ප්‍රශ්නේ අසන්ති නම් දැන් අසන්ති නිසංකගේ ජීවිතේ නැහැනේ. ඉතින් ඇයි දැන් අම්මත් එක්ක නිසංක තරහ වෙලා ඉන්නේ? මට තේරෙන්නේ නැහැ ශාන්ත. නිසංක අසන්ති නිසංකව අතෑරලා කමක් නැහැ කියලා නිසංක හිතාදාගන්න. අප්පච්චි ඉන්න කාලේ අම්මත් ගත කළේ සතුටක් නැති ජීවිතයක් නේ. ඒ ගැන හිතලා එයාට අනුකම්පා කරන්න. දැනටම නිසංක පරක්කුයි. අපි යමු නේද? අම්මේ අපි සුප් ටිකක් බොමුද? ඇයි අම්මේ මේ අඬන්නේ? අම්මේ මේ අපි සුප් ටිකක් බොමු. ඇයි මේ අඬන්නේ? ඉන්න වරදක් කරා. මට ඒකට සමාව දෙන්න.
අප්පාගේ පුතේ. මේ අනේ පුතේ. ඇයි? මගේ පුතෝ ටිකක් රිදෙනවා පුතේ. මේ අපි ડોක්ටර් කෙනෙක් ගාවට යන්නද? අනේ පුතේ. මගේ පුතේ. ඔයා කවදාවත් තර ළමයව බලාපොරොත්තු වෙන්න එපා. එයා ඔයාට ගැලපෙන්නේ නැහැ මගේ පුතේ. අනේ මගේ පුතේ. අම්මේ. අනේ පුතේ. අම්මේ. අන්තරා වුණා මට ආරංචි වුණා මම හිතුවා අසන්ති එයි කියලා මං හිතුවේ නෑ නිසංක ආයේ මාව හොයාගෙන එයි කියලා කවදාවත් නෑ මම ආවේ අසන්තිව මගේ ගෙදරට එක්කන් යන්න අපි රෙජිස්ට්‍රේෂන් එක කරමු වෙඩින් එකක් ගන්න තරම් සුදුසු සත්‍යයක් නැහැ ජීවිතේ හිමීට පටන් ගමු මා විශ්වාසද ඔරොත්තු වෙන්න එපා. එයා ඔයාට ගැලපෙන්නේ නැහැ මගේ පුතේ. හරිම පුදුමයි. මොනවද ජීවිතයම ඇයි එහෙම කියන්නේ මම කවදාවත් හිතුවේ නැහැ අපි දෙන්නට මේ වගේ එකතු වෙන්න ලැබෙයි කියලා දෛවය අනුව එහෙම වෙන්න තියෙන්නේ ඔයාගේ අම්මා හිටියනම් කවදාවත් අපිට මේ දවස උදා වෙන්නේ නැහැ.
වදන්නවද? එකකට ඔගොල්ලගේ අම්මා කිව්ව කතාව හරි. අපේ පවුලට පිරිමි පල දෙන්නේ. අපේ තාත්තා නැති වෙලා මීට මාසයකට කලින්. සර්පෙක් කාලා. දැන් පුංචි දරුව දෙන්නයි ආයි තනි වෙලාලු. සමහර විට ඔයාගේ අම්මත් මං ගැන එහෙම හිතුවක් දන්නේ. ඔයාටත් එහෙම හිතේ මොකක් හරි බයක් තියනවද? හැබැයි මං නම් හිතන්නේ මං ඒ තරම් අවාසනාවන්තයක් කියලා. නිසංක මේක තේරුම උදේ වෙනවා දවල් වෙනවා උයනවා කනවා බොනවා වැඩට යනවා ආයි ගෙදර එනවා ගෙදර ආවට පස්සේ අපි දෙන්න දෙතැනකට වෙලා නිදා ගන්නවා මොකද්ද මේක තේරුම අපි කවද වෙනකම් මෙහෙම කරන්නද අපි දොස්තර කෙනෙක්ව හම්බෙන්න යන්නද
ඒම කොටද? මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මගේ මොන ප්‍රශ්නයක්ද? ඔයා දුක් වෙන්න එපා. අනික දැන් වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුවෙන්නේ. ඔයගේ දේවල් වලට කරන්න ගොඩාක් ප්‍රතිකාර තියෙනවා. අනික රැජ වෙන දෙයක් නෙවෙයි. මොනවද මේවා කියන්නේ? ඉතින් මං ඇත්තනේ කියන්නේ ඔය බොරුවට කේන්ති ගන්න එපා. අනික මං අහලා තිනවා ඔයගේ දේවල් પરම්පරාවෙන් પરම්පරාවටත් එනවා කියලා. සමහර විට ඔයා දන්නේ නැතුණාට ඔයගේ තාත්තරත් එහෙම තිබුණද දන්නේ? මොකද්ද කොතෝ කිව්වේ? අදිස්සමට ගහන්නද තමුස? ඈ? මට ගහන්න අදිස්සුයි. ගහනවා. ගහනවා මොකද හතර කරේ? ගහනවා. තමුසගේ අම්මට තාත්තට මොන හරි කියනකොට හරි අමාරුයි නේද? ඒතකොට මගේ අම්මට තාත්තට කියනකොට අර තමුසගේ මහගෑණි ඉස්කෝලේ හාමිනි. මගේ අම්මට බැන්නේ මගේ ඉස්සරහා පිටමයි. නෝ නේ මොන්දද? ආ? මට තමුසව කසාද බඳින කිසිම උමනාවක් තිබුණේ නැහැ. මං හැම මතකයක්ම අමතක කරලා තාලේ හිටියේ. එහෙම ඉන්නකොට තමුසේ මාව හොයාගෙන ඇවිල්ලා මේ ගෙදර ඩොම්බු වෙච්චකන. අපු තවසේ ඉඳලා තමුසේ බංගාවට ඉන්න බෙන්ඩ එකක් නැත්නම් මොකක් හිතද කියනෝ. මේ දැන් කට වහ ගන්නවා. නැත්තම් මං මේ කට තලනවා. මට තියෙන්නේ මගේ හිත හදාගන්න බැරි දෙයක්. වෙන දෙයක් නෙවෙයි. එහෙනම් මොකටද මිනිහු මාව කසාද බැන්දේ? තමුසේගේ අම්මා මැරිලා තින්නේ තමුසේගේ ජීවිතයට සාප කරලා. තමුසේ ඉන්න සාපෙක. කමක් නැහැ. මට විච්ච පාඩුව. මගේ කසාද සහතිකට නම ලියවිච්චකනේ. ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සේ කම්පිත දවසක මගේ මිනිස්සේව කසාද වදිනු. තමුසේ පුළුවන් දවසක සාපේ ගොඩේරෝ. වෙච්ච හැමදේම ආරංචි වෙලා නාමල් ළමයා කැමතිලු ඔය ළමයා කසාද බඳින්න. ඒකට මොනයක් අගාලද? අන දැන් බුලත්තිට කන්නේත් නැහැ. සේරම හරක් විකුණලා ට්‍රැක්ටර් එකක් ගෙනල්ලා. හරි හරියට කුඹුරු වැඩලු. අම්ම මොනවද කිව්වේ? මං කිව්වා ඉතින් ඔය ළමයා කැමති නැත්තේ ඒ ළමයා ජීවත් වෙන විදිහට කියලා. ඊට පස්සේ වෙනස් වෙලා තියෙන්නේ. බලාගෙන යනකොට
ඒකද මන්ද මගේ උරුමකාරය. මගේ හැපිය වෙන්න කලින් ඔය ළමයා පිළිවෙලක් වෙන එක තමයි මගේ ආසාව. අසන්තිව අපේ ගෙදරට එක්කන් ආවේ මම. ඒක මම ගත්ත තනි තීරණයක්. ඒත් අපි දෙන්නා ගෙදරට ආපු වෙලා ඉඳලා මගේ හිතට මහා අමුත්තක් දැනෙන්න ගත්තා. අප්පච්චිව මට සැරෙන් සැරේ පේනවා. අම්මා අන්තිමට කිව්ව වචන ටික මට සැරෙන් සැරේ ඇහෙනවා. ඒ දේවලුත් එක්ක මට අසන්ති ගාවට යන්න හිතට ශක්තියක් නැහැ. මේ සේරම දේවල් තියෙන උඹේ හිතේ. නිස්සංකටම දොස් කියලත් බෑ. නිස්සංකගේ අප්පච්චි අම්මා ඉදෙන්නත් නිස්සංකම ඉන්න තතරවක් කියන්න ඕනේ. දොස්තරලගේ බෙහෙත් බීලවත් උපදෙස් අරන්වත් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි නිස්සංකට තියෙන්නේ. නිස්සංකම තේරුම් අරගෙන නිස්සංකගේ හිත සනීප කරගන්න එකයි කරන්න ඕනේ. ටීටෙඩි කියන තේරෙන්නේ නැහැ නිසංක. මට පහුගිය දවස්වල හසන්තිව ගොඩක් මතක් වුණා. මම නිසංකව දෙවෙනි වතාවටත් අමතක කළා. මම පුංචි කාලේ ඉඳලා හැදුනේ අප්පච්චිගේ දැඩි නීතිත් එක්ක. අප්පච්චි මරුණාට පස්සේ තමයි මට වගේම අම්මටත් පුංචි හරි නිදහසක් ලැබුණේ. මට ඒ කාලෙත් තමයි අසන්තිව හම්බුනේ. හැබැයි මන් නොහිතපු විදිහට අම්මා මාව නීති වලින් හැම පැත්තෙම හිර කරා. මට බැරි වුණා ඒ බැමි බිඳ ගන්න. අම්මා මැරුණාට පස්සේ මට තීරණයක් ගන්න තරම් හිතට හයියක් ආවා. ඒත් ඒ තීරණේ මට එක හිතින් දරා ගන්න බැරි වුණා. මම හිතන්නේ ඒක මගේ දුර්වලකම වෙන්න ඇති. මම ආවේ ඒක අසන්දිට කියන්න. ඉස්සර ඉඳලම මං ගැන බලාපොරොත්තු තියාගත්ත කෙනෙක් ඉන්නවා. ඒ මනුස්සයාට දැන් මං ඉන්න තත්ත්වේ දැනගෙනත් හිතට හයිය තියනවා මාව බාර ගන්න. මං හිතන්නේ නිසංක
ගෑණියෙක්ට උන අන්නේ වගේ පිරිමෙක්. මං හිතුවා මේ මිනිස්සයාට මගේ ජීවිතේම බාර කරන්න. අසන්ති සතුටු තීරණයක් ගන්න. මම තවදුරටත් ලෙඩෙක් නෙවෙයි කියලා කියලා යන්නයි මං ආවේ. අසන්ති ඔය කියනා වගේ කෙනෙක් කියලා මටත් දැන් මං ගැන විශ්වාසයක් තියෙනවා. තව එක වතාවක් අසන්ති මං ගැන විශ්වාසය තියන්න කැමති නම් අපි ජීවිතේ අලුතෙන් පටන් ගමු. මට බැරි වෙයි නිසංක. කමක් නැහැ. ඒක අසන්තිගේ තීරණය නම් මං ආපහු යන්න. හැබැයි මම ජීවත් වෙනවා. මම මැරෙන්නේ නැහැ. මොකද අම්මයි අප්පච්චි හිතපු විදිය වැරදි කියලා මට ඔප්පු කරන්න ඕනේ. මේ අන්තිම අවස්ථාව.